ආරම්භ කරමු අද දවසත් අපි බොහොම ප්‍රභාස්වර සිතින් පැහැදුණු සිතින් ප්‍රසන්න සිතින් ඔබ උඩු දිශාව බලනකොට ඔබට යහපත් දේ පෙනෙනවා නම් ඔබ මහ පොළොව දෙස බලනකොට ඔබට සස්‍ය ලබා දෙන මහ පොළොව ගැන හිතනවා නම් සතර දිශාව බලනකොට ඔබට යහපත් දේ පෙනෙනවා නම් ඒ තමයි ප්‍රභාස්වර වෙන්නේ සිත. සදහම් සෙවණින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට ප්‍රභාස්වර මනසක් ඇති කරන කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඒ නිසා අදත් ආරාධනා කරන්නේ අපිට අපි සදහම් සෙවණට එන්න කියලා. පසුගිය සතියක ඔබට මතක ඇති අපි සාකච්ඡා කරා සංඝ සමාජය පිළිබඳව. දැන් ඔබ දන්නවා පසුගිය අඟහරුවාද දවස අපි යෙදුනා අපිට යෙදුනා ඇසලපුර පසළොස්වක පොහොය දවසේ. ඒ දවසේදී මහා සංඝරත්නය වස් සමාදන් වුණා. ඒ කොච්චර දුර සාසනික වශයෙන් අපට වැදගත් වෙනවද මේ කරුණු අපි නූතන සමාජයට විසරණය කරන්න ඕනේ දායාද කරන්න ඕනේ. මේ කාරණාත් කතා කරන ගමන් අපි අදත් ආරම්භ කරමු සදහම් සෙවණ. පසුගිය සතියකදී අපි නවත්වපු තැනේ ඒ තමයි සංඝ සමාජය. අපි කතා කරා සංඝ සමාජය කොහොමද පරිවර්තනය වෙමින් අද දවස දක්වා පැමිණියේ කියලා. මුලින් පැහැදිලි කරගන්න ගත යුතු ඒ කාරණා. අදත් ඒ කාරණාව පැහැදිලි කරන්න මේ ස්ථානට වැඩම කොට තිබෙනවා අතිපූජ්‍ය අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ පාදාභිවන්දනයෙන් වහන්සේ පිළිගන්නවා. අපි හඳුන්නේ අපි පැහැදිලි කරගමු සංඝ කියන වචනේ මූලිකවම. දැන් සංඝ කියපුවාම ඕන කෙනෙකුට වැටහෙන සමූහය කියලා. නමුත් ඊට වඩා පුළුල් අර්ථයක් තිබෙන්නට පුළුවන්. සංඝ කියන එකේ තේරුම සාමූහිකව කියන සංඝ කියන එකේ තේරුම සාමූහිකත්වය. ඒ කියන්නේ යම් කිසි පිරිසක් සංකීර්ණක නිපාතයක් කියන්නේ පාලි භාෂාවෙන් කියන්නේ. එතකොට සංකීර්ණ නිපාතයේ යෙදුනට පස්සේ නිතරම එකතුව. එතකොට විවිධ වූ අදහස් තියෙන පුජ්‍යලයන් එක අදහසකින් විවිධ වූ පුජ්‍යලයන් එක අදහසකින් එකතැනක ඒක රාශී වූ තැනට අපට කියන්න පුළුවන් සංඝ කියන වචනේ මූලික වචනාර්ථ තේරුම. එතකොට ශානක මේ සංඝ කියන වචනේ අපි ගත්තොත් ඇයි සංඝ කියන වචනේ යෙදුවේ කියලා දැන් භාරත දේශයේ එකල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන කාලේ පන්ති සහිත සමාජයක් එකක් වාණිජමය වශයෙන් සල්ලි තියෙන මිනිස්සු හිටියා. ඒ වගේම අදට වඩා එදා කුලවාදී කියලා අපි කියනවා නැත්නම් බ්‍රාහ්මණවාදී කියලා කියනවා උත්පත්තියෙන්ම මිනිස්සෙක් සුපිරි උත්පත්තියෙන්ම මිනිහෙක් පහත්. ඒ කියන්නේ දාස වැඩ කරන මිනිහාගේ පවුලේ මිනිහා දාසෙක්මයි. බමුණු කුලයේ උපදින මිනිහා බමුණෙක්මයි. සිටු කුලයේ උපදින මිනිහා සිටුවරෙක්මයි. රජ කුලයේ උපදින මිනිහා රජ කෙනෙක්මයි. එතකොට රජතුමා සිටුවරයා බම් කුලහීනයා දිලින්දා වැඩකරුවා කර්මාන්ත කරුවා පල්ලෙහා කුලෙම්මයි. එතකොට මෙන්න මේ විදියට සමාජයේ බෙදිලා තිබුණා. මේ බෙදීමේ තවත් අංග ලක්ෂණයක් තමයි එකල තිබිච්ච වර්ණවාදය කියන එක. ඒකත් හරිම වැදගත් ශානක. ඒ කියන්නේ ඉරානයේ සිට පැමිණි ටිකක් ශරීරයෙන් උස ටිකක් දිග නාහයක් තුන අපි දන්න ඉරාන් මිනිස්සයාගේ හැඩයක් අපි දන්න යුරෝපීය පෙනුමක් වාගේ තියෙන ඒ ආර්ය පෙනුම. එතකොට ඒ පකිස්තානින් මිනිසුන්ගේ පෙනුම ඒගොල්ලා ඉන්දියාව ආක්‍රමණය කළා. මේක සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 3000 ඉඳලා වගේ කියලා 1500 3004 සිදුනා කියලා තමයි ඉතිහාසඥයෝ කියන්නේ. අන්න එතින්දී වර්ණවාදී කියන එක බොහෝ විට කුලහීනයෝ අතර සුදු අයට වැඩිය සොදේශිකය තමයි කුලහීනය බවට පත් වුනේ. ඒ කියන්නේ ආක්‍රමණිකයා විසින් අනාර්ය කොටස්. ඒ කියන්නේ ආර්ය අසුපිරි ඉරානයේ ඉඳලා පැමිණි අනික් කට්ටිය අනාර්ය. ඒකට කිව්වා අපි කන්හවාද සුක්ලවාද. කන්හ කියන්නේ කල්ලෝ සුක්ල කියන්නේ සුදු අය. එතකොට බුදුහාමුදුරුවෝ සංඝ සමාජය කියන මේ ඒකාබද්ධතාවයක් ඇති කරා. ඒ කියන්නේ කළු සුදු දෙක එකහු කළා. එතකොට අපි මේ කළු සුදු දෙක එකහු කිරීම අපට පේන්නේ මේ මොන කතාවෙන්ද? සරිත් මුගලන් හාමුදුරුවන් එන්නේ. දැන් අපි මුගලන් හාමුදුරුව හැමතිස්සෙම නිල් පාටයි. සරිත් හාමුදුරුව සුදු පාටයි. ඛේමා සුදු පාටයි. උපලවන්න කළු පාටයි. ඒ කියන්නේ සංඝ සමාජ ප්‍රධාන කොටස් දෙක භික්ෂු භික්ෂුණි. එතකොට වමත් සහ දකුණත් සව් නිතරම භික්ෂු ශාසනයේ භික්ෂුණි ශාසනයේ මොන පාටින්ද? සුදු සහ කළු. ප්‍රධානියෝ දෙන සුදු සහ කළු. එතකොට මේකේ දැන් මේක අපේ තේරවාදී සම්ප්‍රදාය විවරණය කළා නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට තියෙන දැන් තේරවාදී සම්ප්‍රදාය තියෙන සියලු කතාම අපි පිළිගන්න ඕන නැහැ. මොකද අපේ සංවාදයේ තුල
අපි ටිකක් විවෘතයිනේ. අපි ඇත්ත කියන්න ටිකක් මේ කතා කරන්න එලිදරව් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවානේ. දැන් එතෙන්දී මේ බලන්න දැන් මුගලන් හාමුදුරුවන්ගේ කතාව. මුගලන් හාමුදුරුවෝ ගැන කියලා තියෙන්නේ අම්මට තාත්තට අම්මට පහර දීපු නිසා නිල් පාට වෙනකන් කළු වුණා කියලා. එහෙනම් අප්‍රිකාවේ ඉන්න ඉන්දියාවේ ඉන්න සේරම කළු මිනිස්සු අපි ඇතුළුව අම්මට ගහලාද කළු වෙලා තියෙන්නේ. එතකොට උපලවන්නා කතාව වෙනස් විදිහකට තියෙනවා. උපලවන්නා නිල් වෙලා තියෙන නිල් මහානිල් පූජා කරපු නිසා. එතන උපලවන්නාගේ කතාවේ නිල්වීම පිනක් හැටියටත් මුගලන් හාමුදුරුවෝ කළු වීම පවක් හැටියටත් පෙන්වලා තියෙනවා. මේක හරි පරස්පරයයි. මොකද උපලවන්නාගේ කතාව වෙන විදිහකට එන්නේ. නමුත් පොදුවේ ගත්තම වැදගත් වෙන්නේ ශ්‍රාවක චරිතය. එතකොට අපිට පේනවා තේරවාදී සාහිත්‍ය සම්ප්‍රදායට බ්‍රාහ්මණ මතවාදයේ ක්‍රමානුකූලව රිංගවලා තියෙනවා. ඒ කියන්නේ ආර්යවාදයෙන් පිළිගත්ත කළු වීම පවක් කියලා. අර කුලවාදී වර්ණවාදී පදනම අපි හිමින් සැරේ රිංගෙව්වා තේරවාදී සාහිත්‍ය ඇතුළට. ඒක හින්දා තේරවාදී සාහිත්‍යයේදී විශේෂයෙන්ම චර්යා පිටකය අටකතාවක් විදිහ තමයි මේ වගේ කතා ඇතුළු වුණේ. ඒතර අපි තේරුම් ගන්න ඕන මේ කතාවල තියෙන සේරම ඇත්ත නෙමෙයි. දැන් බලන්න මෙතන හරි වැදගත් ඕනම කෙනෙකුට තේරෙනවා කළු වීම පවක් නෙවෙයි. කළු මිනිහට විශේෂ ලක්ෂණ තියෙනවා. කළු මිනිහාට බුද්ධිමත් වෙන්න පුළුවන්. එහෙම එකක් බුද්ධාගමේ රහත් දැන් මුගලන් හාමුදුරුවෝ රහත් වෙනවත්නේ. නිකන්ද කළු වීම පවකුත් නෙමෙයි. කළු කැතත් නෙ. අපි ගාවම තියෙනවානේ මේ කළු උනොත් ටිකක් මේ කැතයි කියලා වගේ අදහසක් තියෙනවානේ. සුදුනුත් ලස්සනයි කියලා විශේෂයෙන් මේ දුමුරු වර්ණයේ සහිත රටවල මිනිසුන්ට තියෙන මානසිකත්වය. කළු ජීවත් වෙන රටක තියෙන මානසිකත්වය. සුදු වීම නිතරම හොඳයි කියන එක. සුදුහම හොඳයි කියන එක. සුදු ලස්සනයි කියන එක. ඉතින් කළුත් ලස්සනයි නේ කළුත්. ඉතින් අපිට එහෙම කියන්න බෑ. කළුත් ඒ අපිට විග්‍රහ අනුව කළු පාට ගැන එක එක අදහස් තියෙනවා. අපි ඒක වෙනම තියමු. දැන් අපි මෙතන සාකච්ඡා කරන්න ඕනේ වැදගත් දේ බුදුහාමුදුරුව මේ සංඝ සමාජයේ වම සහ දකුණ බෙදලා ඒකේ ප්‍රධානියෝ දෙන්නා කළු සුදු කිරීමෙන් වර්ණවාදී සමාජයට මොකද්ද කළේ? අපේ පින්නතුන් ඉගෙන ගන්න ඕන විශාල අභියෝගයක් එල්ල කළා. වර්ණවාදී සමාජයට විශාල අභියෝගයක් එල්ල කළා. මොකද්ද ඒ අභියෝගය? මේ කළු සුදු දෙකම ඒකාබද්ධ වූ සමාජයක් බවට. ඒ වගේම සංඝ සමාජයේ තවත් තියෙන ලක්ෂණයක් තියෙනවා. ප්‍රධාන බෙදීම අපි හැදුවේ මුගලන් හාමුදුරුවෝ ප්‍රායෝගික ක්‍රියාකාරිකයා. ඒ කියන්නේ බුදුහා හොඳ නරක කියලා දෙනවා. ඉල්ලීස දමනය කරද්දී ඔබ දන්නවනේ අර ගෙදරට ගිහිල්ලා යනවා, දිව්‍ය ලෝකවලට යනවා. ටිකක් මුගලන් හාමුදුරුවෝගේ චරිතය ටිකක් වෙනස්, රහත් උනත් වෙනස් ගතියක් තියෙනවා. ඉල්ලීස දමනය කරන්න යන මුගලන් හාමුදුරුවෝ ඒක අහලා තියෙනවා. මච්චරිය කෝසී ඉල්ලීසි ගැන අතීත කතාව, මච්චරිය කෝසී වර්තමාන කතාව. එතකොට තව අපි කතා ගත්තොත් එක දෙනක තියෙනවා මේ භික්ෂුණී භික්ෂුන් වහන්සේලා අතර වරදක් කළා වරද පිළිගන්නේ නැතුව ඉන්නවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ වරද පිළිගන්නේ නැහැ, දැන් සංඝය අතර ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ බල කරනවා, බලහත්කාරයෙන් අල්ලලා ඒ භික්ෂුව එළියට දාන්න කියලා. ඒක කරන්නේ කවුද? මුගලන් හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ 500ක් කඩාගෙන යනවා. 500ත් එක වාදෙට යන්නේ මුගලන් හාමුදුරුන්ට කියන තනියම යන්න එපා. 500ක් යන්නේ. ඒ යන්නේ කවුද? මුගලන් හාමුදුරුවෝ. ඒ කියන්නේ අපිට පේනවා මුගලන් හාමුදුරුවන්ගේ චරිත ලක්ෂණය කිසියම් දුරකට නිකන් අර නිකන් ආරක්ෂකයාගේ සරු රහත් උනත් නිකන් බල සම්පන්න නිකන් ආධ්‍යාත්මික බලය එක පැත්තේ ඍදි ප්‍රතිහාරය පන්න නතර ප්‍රධානියනේ. ඒ ආධ්‍යාත්මික බලය කියන්නේ බලය යොදන ගතියක් තියෙනවා. දැන් මුගලන් සරියුත් හාමුදුරන්ගේ චරිතය මොන වගේද? නෙවුණු න්‍යායික. න්‍යායික. ධර්මීය විග්‍රහ කරන්න. බුදුහාමුදුරුවන්ට බැරි මහන්සි වෙච්ච වෙලාවට නැත්නම් තවත් කරුණ විවරණය කරගන්න ඕන වෙලාවට හුඟක් වෙලාවට ඉඩ දීලා තියෙන කාටද? සරියුත් හාමුදුරුවන්ට. එතකොට සරියුත් හාමුදුරුවෝ තමයි ධර්මය විශ්ලේෂණය කළා, ඒ කාලේ ධර්මයේ වැඩියෙන් විවරණය කරලා ඉදිරිපත් කරපු පුජ්‍යලයා. එතකොට සංඝ සමාජය තුල එක ලක්ෂණයක් තමයි න්‍යායික. ඒ කියන්නේ න්‍යායදරයා හැටියට ඉන්නවා සරියුත් හාමුදුරුව විවහාරිකයා. ඒ කියන්නේ ක්‍රියාකාරකම් වලට බහුලෝ යෙදෙන කෙනා. හොඳ නරක පෙන්නනවා, අපායට ගිහිල්ලා අපායේ තියෙන නරක ලක්ෂණ පෙන්නනවා, දිව්‍ය ලෝකයට ගිහිල්ලා මේ දිව්‍ය ලෝකයේ තියෙන ලස්සන කියලා දෙනවා, මිනිස්සු පවින් ගලවනවා. ටිකක් මේවයි තියෙන ක්‍රියාකාරීත්වය. එතකොට මුගලන් හාමුදුරුව එක පැත්තකින්. එතකොට අපට පේනවා කළු සුදු කවලම
අනිත් පැත්තෙන් න්‍යාය හා විවහාරය ඒක හරිම වැදගත්. ඒ කියන්නේ ඕනම සමාජ ව්‍යාපාරයක අපි හිතමු විකල්ප සමාජ ව්‍යාපාරයක ඒක අපි දැක්කේ එහෙම අපි හිතුවොත් වැඩි ලේසි. නිතරම තේරෙන දෙයක් තමයි කායික පැත්තට බර ක්‍රියාදරයොත් ඒ කියන්නේ භාවිතාව පැත්තට බර කට්ටියකුත් න්‍යායික පැත්තට බර කට්ටියකුත් ඉන්නවා. ඒතකොට සංඝ සමාජයේ භාවිතාව සහ ක්‍රියාකාරීත්වය කියන්නේ න්‍යාය සහ විවහාරය කියන දෙකම ඒකාබද්ධ කිරීමක් හැටියට සංඝ සමාජයේ දකින්න පුළුවන්. එහෙමයි. දැන් ඔබ වහන්සේ සඳහන් කරපු කාරණා වලින් යලි අපිට ප්‍රශ්න කරන්න කරුණු තියෙනවා. ඒ කියන්නේ සංඝ භික්ඛු භික්ඛුණී කියන කාරණා ගැනත් ඔබ වහන්සේ සාකච්ඡා කරා. මේ පිළිබඳව අපි තවත් පැහැදිලි කරගත යුතුයි. ඊට කලින් අපි විරාමයකට ගිහලා අපි හඳුනනවා. ආවට පස්සේ ඔබ වහන්සේ විමසන්නම් මේ භික්ඛු භික්ඛුණී කියන කොටස සංඝ සංස්ථාව තුළ කොහොමද අපි ස්ථාපිත කරගන්නේ කියලා. ලෝකයේ දිහා දකින විදිය වෙනස් කරගන්න තෙවැනි අස අවදි කරගන්න කියලා අපි නිතරම කතා කරන සදහම් සෝනි බලාපොරොත්තු වෙන්නේ මේ කාරණය ඉෂ්ට කරගන්නට. ඉතින් අතිපූජ්‍ය රතනහාමුදුරුව නිරන්තරයෙන්ම සදහම් සෝනි ඔබට පැහැදිලි කරගන්න කරලා දෙනවා. අපි ජීවත් වෙන සමාජය තුළ අපිට නිරන්තරයෙන් අසන්නට ලැබෙන ඉතිහාසයේ කාරණාවන් අපි පැහැදිලි ලෙස අවබෝධ කරගන්නවා. දැන් සංඝ සමාජය ගැන විවිධ මතවාද ප්‍රකාශ කරන්න කලින් සංඝ සමාජය කියන්නේ මොකක්ද? එයයි අද අපි කතා කරන්නේ. දැන් උන්වහන්සේ පැහැදිලි කරපු කාරණයක් තමයි මේ කුලවාදයන්, ජාතිවාදයන්, කළු සුදු ભેදයන් බුදුදහම තුළ ප්‍රතික්ෂේපයි. ඒ නිසා තමයි අර උදාහරණයක් කියන්නේ ගංගා, සරබු, අචිරවති ආදී ගංගාවන් මහා බෝධට වැටුණාට පස්සේ මහා සාගර වෙනවා. එහා සමානයි මේ සංඝ සාසන. ඉතින් අපි පැහැදිලි කරමු සංඝ කියන වචනේ පැහැදිලි කරා. ඊතර බික්කු බික්කුණී කියන කොටස පැහැදිලි කරගත්තා. එතකොට අපි හඳුන්නේ අපිට තවදුරටත් විස්තර කරන්න දැන් සංඝ සමාජය තුළ බික්සු භික්ෂුණී කියන කොටසත් අයිති වෙනවද? එහෙම නැත්නම් නිහි කොටස මේකට අන්තර්ගත වෙනවද? ඒ කාරණේ අපි පැහැදිලි කරනවා. ගිහි දැන් අපි දැන් ගාතාව තියෙනනේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා. එතන අපි දැන් අපේ තියෙනවා ත්‍රිත්වය කියන එක හැම ආගමකම තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්තියානි. ශුද්ධාත්මය දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ නියෝජිතය. ඒක තමයි අපි ක්‍රිස්තියානි ත්‍රිත්වය කියලා. ඒක තමයි පරම පූජනීය වන්දනාව නැමීම. ගරුත්වයේ තියෙන අපි ත්‍රිත්වය සඳහා. එතකොට මේ සංඝ සමාජයේ නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ත්‍රිත්වය. ඒ බුද්ධ ධර්මය, ඒ කියන්නේ ලෝකයට මේ ධර්මය අනාවරණය කරපු ගුරුවරයා කියන අර්ථයෙන් අපි බුදුහාමුදුරු. ශුද්ධ වූ දෙවියන් වහන්සේ හෝ දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් හැටියට තමයි සීල ආගම් වල ශාස්ත්‍රවරයා සලකන්නේ, ආගමික ශාස්ත්‍රවරයා. නමුත් බුදුහාමුදුරුවන්ගේ එහෙම දෙවියන්ගේ නියෝජිතයෙක් නොවේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ධර්මය, ඒක සෝබාධම සහ මිනිසයා පිළිබඳව ඉගැන්වීමක්. තුන්වෙනි එක තමයි ඔබ අහපු ප්‍රශ්නේ සංඝ. ඒ කියන්නේ එතන අපි යොදලා තියෙන්නේ ඔබ කිව්වාගේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියලා කොටස් හතරක් ඉන්නවා. එතකොට මේ කොටස් හතරම හඳුන්වන වචනය තමයි ශ්‍රාවක සංඝ කියන වචනේ. ශ්‍රාවක කියන්නේ ඒ කාලේ මේ ඊමේල් තිබුණෙත් නැහැ, පොත්පත් තිබුණෙත් නැහැනේ. එතකොට යම්කිසි දැන් අද නම් පාඨක සමාජය හැදෙනවා, ඉන්ටර්නෙට් එකෙන් දැනුම ලබා ගන්නවා. එතකොට බණ අහන්න පුළුවන් කැසට් එකෙන්, ඉන්ටර්නෙට් එකෙන් අහන්න පුළුවන්. ওই විදියට නොඑක් විදිය ක්‍රම තියෙනවා. එදා තිබුණේ ගුරුවරයාගෙන් කනේ හරහා දැනගන්න දැනුම. ඒකයි ශ්‍රවණය කියන එකෙන් තමයි ශ්‍රාවක කියන වචනේ අපි හැදෙන්නේ. එතකොට ශ්‍රාවක සංඝ කියන්නේ මේ බණ අහලා ධර්මය අහලා පැහැදුණු කොටස. එතකොට ඒ කොටසට උපාසක උපාසිකා කියන දෙකොල්ලත් අයිති. ඒතර උපාසක කියන්නේ උපාසක්ත, ළඟට ආව, ධර්මයට සමීප වුණු, ධර්මයේ විතර ලඟුණු කියන එකෙන් තමයි අපි උපාසක කියන එක කියන්නේ. උපාසිකා කියන්නේ එතකොට කාන්තා පිරිස. එතකොට ඉතා වැදගත් ලක්ෂණය තමයි මේ සංඝ සමාජයේ තියෙන දෙපැත්තේම, ඒ කියන්නේ පැවිදි බිමට පත් වූ කියන එකෙන් අදහස් වෙන්නේ ගිහි ජීවිතය අතහැරපු, ඒ කියන්නේ තමන්ගේම වූ ගෙයක්, තමන්ගේම වූ කසාදයක්, තමන්ගේම වූ දරුපවුලක් කියන එක. එතකොට භික්ෂුවක් වෙනකොට
තමන්ට ඒ කියලා ගියක් නැහැ, තමන්ට ඒ කියලා දරුපවුලක් නැහැ, තමන්ට ඒ කියලා බිරිඳක් නැහැ. ඒකට අපි කියන අනගාරික ජීවිතය. ඒ කියන්නේ ජීවිතය බ්‍රහ්මචාරී ජීවිතයකට එළඹුණු තන තන ජීවත් වෙන එකම තැනක් නැති රංචුවක් ලෙස ජීවත් වෙන පුජ්‍යලයාට අපි කියනවා වික්ෂු සංඝ කියලා. එතකොට ශ්‍රාවක උපාසක උපාසිකා හැබැයි අර වික්ෂු සංගම නෙමෙයි, වික්ෂු සංඝයා කියන දෙයට අගය කරන කෙනා. ඒ කියන්නේ දැන් වික්ෂුන් වහන්සේලා කියන මේ මේක හරි හොඳයි, මේක හරි උතුම්ය, මෙතෙන්ට අපි එන්න ඕනේ, ඒ වුණාට අපි ගිහිව ගත කරනවා කියන කෙනා. ඒකයි උපාසක කියන්නේ. ඒ කියන්නේ මේකට ධර්මයට සමීප වූ. ඒ වගේම තවත් අර්ථයක් තියෙනවා මේකේ. මේ එක ශානක හරි වැදගත්. ගිහි අය හිටියා සෝවහන් වෙච්ච. ඒක හන්දා එකතැනක අටුවාවේ කියනවා මේ ශ්‍රාවකයන්ට ආර්ය මාර්ගයට පිළිපන්න කියන එක. ඇත්තරම ආර්ය මාර්ගයට පිළිපන්න කියලා කියන්නේ සෝතාපන්න. හැබැයි සෝතාපන්නය පමණක් නෙවෙයි උපාසක උපාසිකා කියන්නේ. එතකොට උපාසකා උපාසිකා කියන එකට තේරුමට ආවේ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වූ. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තුන පිළිගන්න පංචශීලයේ සමාදන් වූ කෙනා තමයි මේ සමාජිකත්වයේ ගන්න. එතකොට යම් කිසි කෙනෙක් සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ උපාසක උපාසිකා වික්කු වික්කුණී කියන හතරම එකතු වෙච්ච තැන. මේ හතරම ඒකාබද්ධ වුණොත් අපි ඒකට කියනවා සංඝ කියලා. එහෙමයි. දැන් ඔතනදී අතුරු ප්‍රශ්නයක් ඔබවහන්සේ මම අහන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ප්‍රකාශ කරන දැන් සාංඝික කියන එකේදී අපි අවබෝධ කරගන්නේ මේ ගිහියා එතනින් පරිබාහිර කෙනෙක්. ගිහි කෙනා තමයි සාංඝික කරන්නේ. ඒතර සාංඝික දේපළ ගිහියට අයිති නැහැ. ඒතර එතන කොටස් දෙකකට වෙන් කරලා වගේ අර්ථකථනයක් එනවා. ඔබවහන්සේ පැහැදිලි කරලා දෙන්න. නෑ, දැන් සාංඝික කියලා කියන්නේ දැන් වික්කු වික්කුණී කියන පිරිස අනගාරික පුජ්‍යලික ගයක් නැතුව පොදු තැනක ජීවත් වෙන කෙනා. උපාසක උපාසිකා කියන අයට ගෙවල් දොරවල් තියෙනවා. ඒකයි මේගොල්ලෝ සාංගික වෙන්නේ. හැබැයි රටේ තියෙන ඕනම දෙයක් සාංගිකයි. සාංගික කියන එකෙන් අදහස් වෙන්නේ පොදු කියන එකයි. උදාහරණයක් හැටියට ගත්තොත් මුළු ලංකාවම සාංගික කරලා තියෙනවා. ඒ කියන්නේ අතීත කාලයේ රජවරු විසින් මේ මුළු මහ පොළොවම ශ්‍රී ලංකාවම බුදුරජාණන් වහන්සේට තුනුරුවන්ට පූජා කරලා තියෙනවා. එතකොට අපි කිව්වේ බුද්ධ භෝග තුනුරුවන්ට පූජා වූ රට. එතකොට මිනිස්සු පුරුදු වුණා. ඒක හරි වැදගත් සංකල්පයක්. මම පෞද්ගලික ගයක් තියෙන එක ඇත්ත, මට ඉඩමක් තියෙන එක ඇත්ත, හැබැයි මේ රට අයිති තුනුරුවන්ට කියන එක, මාගේ ජීවිතය අයිති තුනුරුවන්ට කියන එක. ඒකට හේතුව තමයි මේ රටේ යටත් විජිතය එන්න කලින් ලංකාවේ 99%ක් මෙතින් බෞද්ධයෝ හින්දු බොහොම ඩිංගයිනේ හිටියේ. ඉතින් 99%ක්ම බෞද්ධයෝ හිටපු රටක්. ඉතින් එතකොට මේ මිනිස්සු කල්පනා කරා මේ රට කියන එක සංඝයාට අයිතිද? මේ රට සංඝයාගෙන් රජුරුවන්ට ලැබිච්ච පරිත්‍යාගයක් හැටියට, වරමක් හැටියට අතීත කාලේ රජවරු කල්පනා කරා. ඒක තමයි අතීත අපේ නීතිය. ඉතින් ඒක අපේ අතීතයේ විවිධ රජවරු, දැන් දේවානම්පියතිස්ස රජුරු 7 වරක් ලංකාව පූජා කරා ශාසනයට. එතකොට දුටුගැමුණු රජුරු සම්බුද්ධ ශාසනයට රට පූජා කළා. බාතිකාභය රජුරු සම්බුද්ධ ශාසනයට රට පූජා කළා. එහෙම රජවරු ගණනාවක් පූජා කළා. ඒ වගේම රජකම කියන එක ලබා ගැනීමේදී අභිෂේකය කිරීමේදී සංඝයා වෙතින් අභිෂේක ලබා ගත්ත බව අපේ ලංකා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. දැන් අපි සයනස නැවත වතාවක් ඉතිහාසයට යමු. බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසු අපි ගමු. එදා සංඝායනා ප්‍රයත්තු කාලවකවන පිළිබඳවත් කතා කරා. දැන් කාලෙන් කාලෙට සංඝ සමාජයේ කාර්යභාරය, එසේත් නැත්නම් භික්ෂු භික්ෂුණී කියමු, කාර්යභාරය යම් යම් ආකාරයෙන් දේශපාලනික සමාජයේ වශයෙන් වෙනස් වුණා, පරිවර්තනය වුණා. උවහන්සේට පුළුවන් මුල් යුගයේ ඉඳලා මේ පරිවර්තන වෙච්ච විදිය ගැන පැහැදිලි කරන්න. දැන් මුලින්ම අපි කිව්වා මේ භික්ෂුන් වහන්සේලා ජීවත් වුණේ සංචාරකෝ හැටියට. ජේතවනාරාමයක් තිබුණ බව ඇත්තයි, පූර්වාරාමයක් තිබුණ බව ඇත්තයි. නමුත් බොහෝ වෙලාවට මේ භික්ෂුන් වහන්සේලා ජීවත් වුණේ සංචාරකෝ හැටියට. ඒක විශේෂ ලක්ෂණයක්. හැබැයි කාලයාගේ ඇවෑමෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ වස්සාන කාලය. දැන් ලංකාවේ පන්සල් හැදීම වුණත් ගත්තම ඉස්සර කාලේ කරන්නේ අපේ හාමුදුරු ගමකට ගිහිල්ලා පන්සලක් නැති වස්තුන් මාසයක් ගත කරනවා. වස්තුන් මාසය ඉවර වෙනකොට ඒ ගෙදරයි ඉඩමයි හාමුදුරුවන්ට පූජා කරනවා. ඊට පස්සේ හිමින් සැරේ එක පන්සලක් වෙනවා. එහෙම තමයි හුඟක් ලංකාවේ ඓතිහාසිකව මෑත කාලයේ දකුණු පළාතේ පන්සල් පරිණාමය වීමදී ඇතිවෙච්ච ලක්ෂණයක්. මම හිතනවා මේක තමයි බුද්ධ කාලේ සිද්ධ වුනේ. ඒ කියන්නේ සමහර තැන්වල
භික්ෂූන් වහන්සේලා දැන් අලව් නුවර වැසි භික්ෂුවගේ කතාව. ඒක මහා වග්ගපාලී තියෙන්නේ. එතන තියෙනවා මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ගමකට ගිහිල්ලා දැන් වස්වසන කියලා කිව්වනේ. වස්සාන කාලයක් වෙනවනේ. උන්වහන්සේම මැටි යනලා, උන්වහන්සේම ගස් කපාගෙන, උන්වහන්සේම කුටියක් හදාගෙන උන්වහන්සේතර ජීවත් වෙනවා. මොකද මිනිස්සු දන්නේ නැහැ පන්සල් හැදීම කියලා එකක් දන්නේ නැහැ. එතකොට ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා භික්ෂුවකට ගස් කැපීම තහනම් කළා. ගස් කපන්න බෑ කියලා. බුතගාම කියලා ඒක වෙනම ශික්ෂාපදයක් පැනෙව්වා. මොකද ඒකටත් හේතුව, එතකොට ඒ කාලේ මේ ශානකට අපිට රූපයක් හැදෙනවානේ භික්ෂුව කියන්නේ කවුද කියලා. ගමකට ගිහිල්ලා මැටි ගහලා කුටියක් හදාගෙන ඒකේ පදිංචි වෙනවා. කවුරුවත් හදන්නේ නැහැ මේක. තමන්ම තනියෙන් කරගන්නේ. ඉන්න හේවන. ඊට පස්සේ මිනිස්සු එන්න පටන් ගන්නවා. තමන්ට හේවනක් නේ ඕන. එතකොට බඩගිනි වුණාම ගමට පිණ්ඩපාත යනවා. රැන් නිදාගන්න මෙතෙන්ට එනවා. ඉතින් පාළු තැනක, සොහොන් පිටියක, සුසානයක, උද්‍යානයක දැන් භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවට දෙපිරිසකට දීව දෙපිරිසක් හැටියට ජීවත් වුණා, දෙපලක ජීවත් වුණා. එකක් තමයි මේ ඒ කාලේ තිබුණා අඹ උයන් තිබුණා. එතකොට නාගරිකව ජීවත් වෙච්ච දැන් අපි විහාර මහදී උද්‍යානය කියලා කියන්නේ නේද? ඒ වගේ ලෝකෙ දැන් එංගලන්තෙ ගත්තත් එහෙම තියෙනවනේ. ඒ වගේ හැම රටකම උද්‍යාන කියලා නාගරික උද්‍යාන තියෙනවා. භික්ෂුන් වහන්සේලා ඒ කාලේ නාගරික උද්‍යානවල ජීවත් වෙච්ච බවත් බුදුරජාණන් වහන්සේ එවැනි නගර ගණනාවක නාගරික උද්‍යානවලදී රජවරුන්, සිටුවරුන් සහ ගණිකාවන්, මොකද මේ නාගරික මිනිසු ගණිකාවත් නගර හිටපු කොටස අම්බපාලි නොඒක ඒගොල්ලන් නගරවලදී මේ හම්බ වෙච්ච බව, නගරේ උයන් වලදී හම්බ වෙච්ච බවත්, ඒවයි භික්ෂුන් වහන්සේලා වාසස්ථාන කරගත්ත බවත් විවිධ කතාවලින් අපට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට ශානක මෙතන එක අපි පළවෙනි ඔබ අහපු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ මේ පරිණාමයට හුඟක් බලපෑව ස්ථිර වාසස්ථාන ඇති වෙන්න මේ වස්සාන කාලේ. එනේ වැසි කාලෙක එක තැනක ඉඳීමේ ශික්ෂාපදය. කොහොම හෝ ඒවා ඊට පස්සේ තව එකක් ඇති වුණා. නායිකයා වටා විශාල පිරිසක් ගොඩනැගීම. ඊළඟට රජවරු විසින් මේකට අනුග්‍රහ දැක්වීම. රජවරු විසින් මොකද්ද කරේ? මේකට අනුග්‍රහ දැක්වුවම රජවරු කරේ මොකද්ද? විශාල සංඝාරාම හැදුවා. ඒතර ඒව මහා විශාල පන්සල් වෙලා 1000, 2000, 3000. එතකොට ක්‍රිස්තු වර්ෂ 4-5 වෙනකොට ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා 10,000ක් ඉඳලා තියෙනවා. ඒ ලොකු ගාණක් නේ. එතකොට ක්‍රිස්තු පූර්ව නෑ ක්‍රිස්තු වර්ෂ 4 විතර වෙනකොට ස්ථිරවම ජේතවන විහාරය, අබේගිරි විහාරය, මහා විහාරය. පාහියන්හාවේ හාමුදුරුවෝ ආවේ ක්‍රිස්තු වර්ෂ 5 මගේ මතකේ. 5 සියවසේ. එතකොට උන්වහන්සේ එනකොට කියනවා මහා විහාරේ 3,800කුත්, අබේගිරිය 5,000කුත්, ජේතවනේ 2,000 ගණනකුත් ජීවත් වෙච්ච බව පාහියන් වාර්තාවේ තියෙනවා. එතකොට මේක එක්කහු කරාම මේ පන්සල් තුනේ පමණක් භික්ෂුන් වහන්සේලා 10,000ක් ජීවත් වුණා. එතකොට ඒක තුල ඔබට තේරෙනවා 5,000ක් එකදෙනා ගින්නකම කොහොම තත්ත්වේ නේද? 5,000ක් එකදෙනා ගින්නකම මේක නිකන් මේ විශේෂ තත්ත්වයක්නේ. එතකොට ඇත්තටම මේ 5,000 එකතැනක ඉඳීම තුල අලුත් කළමනාකරණයක්, අලුත් නීති පද්ධතියක්, පරිපාලන රටාවක් අනිවාර්යයෙන්ම ඇති වෙන පටන් ගන්නවා. අපි ඒ ගැන කතා කරන අපේ හැඳුරේ දැන් ඒ කාලේ සපත්ත භාරෝ සකුණෝවිය කියන්නේ පියාපත් බරපමණක් දරාගෙන සිටින කුරුල්ලෙක් වගේ නිදහසක් එක තමයි භික්ෂුන් වහන්සේ ජීවත් වුනේ. දැන් ඒ කාලේ පන්සල් වල හිටියේ. දැන් අපි පන්සල් කිව්වට පන්සල් නෙවෙයිනේ. ඒ කාලේ පන්සල්ගේ පර්ණශාලා නිසා, කොළ හිවිල්ලපු වාසස්ථාන නිසා. දැන් මේ වෙනස් වුණා යම් යම් මට්ටම් වලින්. ඒ ගැන අපි තවත් කතා කරමු මේ විරාමයෙන් පස්සේ. සදහම් සෙවණින් අද කතිකා කරන්නේ අපි කතා බහ කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ තමයි ගෞරවනීය මහා සංඝරත්නය. අද කාලේ බොහෝ පුවත්පත්වල මාධ්‍ය තුළ කතා බහට ලක් වෙනවා මහා සංඝරත්නය පිළිබඳ. අපි මේ කතා කරන දේවල් එක්ක නියම භික්ෂුත්වය, නියම සංඝ ශාසනය කුමක්ද කියලා තමයි අද පැහැදිලි කරන්නේ. අති ගෞරවනීය අතිපූජ්‍ය අතුලේ රතනහඳුරු පැහැදිලි කරමින් සිටියා මේ අවස්ථාවේදී සංඝ ශාසනයේ යම් යම් වෙනස්කම් වරින් වර දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තරමටම අද කාලේ උන්වහන්සේලාට ඒ ජීවිතේම ගත කරන්න බෑ. පරිවර්තන සිදු වුණා. අපි නතර කරේ ඒ කාලේ වික්‍රමශිලාවේ, නාලන්දාවේ, මහා විහාරයේ විශ්ව සංඝයා සමූහය වශයෙන් වැඩි වර්ධනය වුණා. එතනින් අපි හඳුනේ ඔබ වහන්සේ නතර කරේ.
දැන් එතෙන්දී ඊටම වැදගත් වෙන්නේ භික්ෂුන් වහන්සේ කියන එක අර අර සංක්‍රමණික තන තන ඇවිදපු පාත්‍රය අරන් ගිහපු භික්ෂුව වෙනුවට ගම කේන්ද්‍ර කරගත්ත ගම මුල් වෙච්ච භික්ෂුව හැදෙන්න පටන් ගත්තා. ඊළඟට රට මුල් වෙච්ච භික්ෂුව හැදෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ රට මුල් වෙච්ච භික්ෂුව හැදෙන්න පටන් ගත්තේ මේක මහා සංස්කෘතියක් බවට පත්වීමෙන්. ඒ කියන්නේ රජවරුන් විසින් මේක පිළි අරගෙන රාජ්‍ය දේශපාලනය හා භික්ෂුව කියන එක තනිකරම ඒකාබද්ධ සංස්ථාවක් බවට පත් වුණා. ඒක ඇත්තටම අපි ලැබපු ජයග්‍රහණයක්. ඒක මම හිතනවා ආරම්භ වුණේ ධර්මාශෝක මහරජුරුවන්ගෙන් කියලා. එතන ඔහු විසින් විශාලම අධිරාජ්‍ය ඉන්දියාව පළවෙනි වතාවට හදන්නේ ධර්මාශෝක රජුරු. ඔහුගේ තමයි එක විදියටම ශිලා ස්ථාපනය කරපු සෙල්ලිපි තියෙන එකම රජුරු අදපො අද දක්වා ඉන්නේ. එතකොට එතෙන්ින් පටන් ගත්ත දෙයදී උනේ රජතුමා විසින් වරප්‍රසාද, නින්දගම්, පහසුකම් සියල්ලම රාජ්‍ය බලයත් එක්ක යොදන්න පටන් ගත්තා. කෙනෙකුට කියන්න පුළුවන් මේක නිසා සංඝ සමාජය පිරිහුණාද කියලා. මුදල මේකෙන් එක පැත්තකින් අර සංඝයා වහන්සේගේ පරමාදර්ශ පිරිහුණේ නැහැ. මොකද මේක දැන් ඇත්තටම මම හිතන්නේ බුදුහාමුදුරුව බලාපොරොත්තු වුණත් මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම හිමින් පටන් ගත්ත දේ කාලයාගේ ඇවෑමෙන් මුළු රාජ්‍යෙම මේ ධර්මයට හසු කරගන්න එක. එන්නේ අපි රාජ්‍යයේ ධර්මයට හසු කරගත්තා. හැබැයි ඒකෙදි මෙහෙමත් වෙනවා. රාජ්‍යයට දැන් ඕනම ව්‍යාපාරයක දැන් අපි මේක ක්‍රිස්තියානි ව්‍යාපාරي ගත්තත් එහෙමයි. මේක සරලව පටන් අරගෙන සමාජය තුල තහවුරු වෙනවා. මුලින් මේක එච්චර ගණන් ගත් එකක් නෙමෙයි. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙච්ච එකක් නෙමෙයි. සමාජයේ විවේචනයට පාත්‍ර වෙච්ච එකක්. හැබැයි කාලයගේ ඇවෑමෙන් මේක බුදුහාඳුන පිරිනුවම් පාන්න කිට්ටු වෙනකොටම අවුරුදු ගණනක් තුල මේක සමාජය තුල ක්‍රමානුකූලව තහවුරු වෙන්න පටන් ගන්න. ඒ සමාජය තුල තහවුරුනාට පස්සේ අර කියන පහසුකම් ටික ලැබුණා. එතකොට උනේ මොකද්ද? රාජ්‍යයේ අධ්‍යාපනය, කලාව සාහිත්‍ය, මහජනය සුභසිද්ධිය, පරාර්ථය. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා ලෞකික දේට අවශ්‍ය දේ කළේ පරාර්ථය මුල් කරගෙන. ඒ කියන්නේ සරලව ගත්තොත් භික්ෂුන් වහන්සේලාට අපේ තේරවාදී සම්ප්‍රදායේදී නම් බුදගම කියන එක අනුමත කළා නෑ. හැබැයි අතීතේ දැන් සරල උදාහරණයක් ගත්තොත් ආයුර්වේදයේ සමහර පොතපත් ලියලා තියෙන මුනිවරු කියලා කිව්වට ඇත්තටම දැන් ඉන්දියන් අය පවා පිළිගන්නවා මේ පොත්වලින් විශාල ප්‍රමාණයක් ලිව්වේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. මුළු ආයුර්වේදයේ විශාලම කොටසක් ලිව්වේ භික්ෂුන් වහන්සේලා. හැබැයි ඒක හින්දු ආගම විසින් වහලා තියෙනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් චරක සංහිතාව. චරක සංහිතාව ලියලා තියෙන බෞද්ධ භික්ෂුවක් කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ලංකාවේදී වේසජ්ජ මංජුසා. එතකොට අනවමදර්ශී ස්වාමීන් වහන්සේ කුරුණෑගල යුගයේදී ඒ වගේ පොත් ගණනාවක් අපට හම්බ වෙනවා ලියපු. එතකොට ඒවට ලියපු අටුවා අපට හුඟක් හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා තොටගමුව වෙනකොට තොටගමු කෝට්ටේ යුගය වෙනකොට අපට උත්තරමූලේ කියන්නේ කපාරමූල උත්තරමූල වශයෙන් අභයගිරි සම්ප්‍රදායේ ප්‍රධාන මූල අපට අෂ්ටමූල ආයතන කියලා අටක් හම්බ වෙනවා. ඒතර ඒ වගේගේ එක 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 පීඨ හැටියට සලකන්න පුළුවන්. ඒතර ඒ වගේ හදාරපු විෂයන් පිළිබඳ විස්තරයක් පාහියන්ගේ වාර්තාවලත් ඒ තැන්වල හම්බ වෙන ශිලා ලිපි වලුනුත් අපට දැනගන්න පුළුවන්. එතකොට උනේ මොකද්ද? අපි කලාව, සාහිත්‍ය, සංගීතය, නැටුම්, චිත්‍ර, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ග්‍රහ තාරකා, ගණිතය, ජ්‍යාමිතිය මේ සියල්ලම ආධ්‍යාත්මික දැනුමක් හැටියට ලෞකික ජීවිතයට අදාළ දැනුමක් හැටියට මේක එළියට එන පටන් ගත්තා. ඒ අනුව ආසියාවේ අතීත මහා දැනුම කොටිම කිව්වොත් චීනයේට අක්ෂර කලාව චීනයේට අනන්‍ය අක්ෂර කලාව චීනයේ අක්ෂර කලාව අවුරුදු ක්‍රිස්තු පූර්ව 6ට එහා පැත්තට යන අක්ෂර කලාව. ඒ කියන්නේ ඉන්දියාවට වඩා ඉස්සරහින් ඉන්නවා. හැබැයි චීන අක්ෂර කලාව හැඩගැසීමේදී බෞද්ධ බලපෑම තිබුණේ කියන එක දැන් අනිවාර්යයෙන්ම පිළිගන්නවා. චීන සංගීතය හා චීන චිත්‍රකලාව උදාහරණයක් හැටර ගත්තොත් ෂෙන් පූජකේ ඔබ දැක්කර කුන් ෆූ කියන ජනප්‍රිය චිත්‍රපටිය සමහර ෂෙන් භික්ෂු නිකායන් තියෙනවා භාවනාවේ ප්‍රධානම උපකරණය සංගීත භාණ්ඩය.
ඒ කියන්නේ බටනලාවක් වාදනය කරන එක තමයි මේ භික්ෂුවගේ ප්‍රධාන දේ. ඒ කියන්නේ ඒ නිකායේ සෙන් පූජකයා තුල ඒ සෙන් පූජකයා තුල යන හැම තැනකම බටනලාවක් තියෙනවා. ඔහු නිස්සද්දතාවයකට ආවතින් ඔහු ගැඹුරු භාවනාවට ආවතින් ඔහු භාවනාව පටන් ගන්නෙම බටනලාව වාදනය කිරීම. එතකොට ඒක හරීම මේ වෙන රූපයක්. එතකොට ඊළඟට අපි මේක සංඝ සමාජයේ පරිණාමය වූ කාලීන අවශ්‍යතා. දැන් අපි උදාහරණයකට ගත්තොතින් මේ සටන් කලාව. දැන් ගහ ගන්නවා කියන කාර්යයෙන් නෙවෙයි, ඒකට වෙනම අර්ථයක් දුන්නා. ආත්ම ආරක්ෂාව සහ අනුන්ට පිහිටවීම සහ පෞරුෂය. එතකොට සටන් කලාව තුළ අර්ථ ගණනාවක් බෞද්ධයෝ විසින් ගොඩනැගුවා. ඇත්තරම චීන සටන් කලාව සම්පූර්ණයෙන්ම බෞද්ධ ගොඩනැගීම. දැන් පළවෙනි සංගායනාවන් පස්සේ අපි දකිනවා බුදුරජාන් වහන්සේ වැඩවාසය කරන කාලේ පවා විවිධ මතවාද තිබුණා. අපි එතනින් පස්සේ අපි හඳුනන අහනවා නිකායන් බෙදීම, නිකායන් විදිහට වෙන් වෙලා ඒ දේශවලට ගමන් කරනක්. මෙය සාසනේ ස්ථාපිත භාවය. එහෙම චිරස්ථිතියට කොච්චර බලපෑවද මේ නිකායන් වශයෙන් බෙදීම සංඝයාගේ මේ ආකාර වෙනස් වෙනත් පොඩි පොඩි මතවාද ඇති කර ගැනීම. සාමාන්‍යයෙන් විචාරකයෝ ශාස්ත්‍රීය උගතුන්ගේ සාමාන්‍ය විශ්ලේෂණය නිකායන් වශයෙන් බෙදීම තරඟකාරීත්වයක් ඇතිවීම දාර්ශනික ප්‍රබෝධයක ලක්ෂණයක් කියලා කියන්නේ. ඇත්තරම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රභාමත්ම අවධිය තිබුණේ නිකායන් දෙකක් තුනක් එක තැන තියෙනකොට. දැන් ලෝකෙම ගත්තම දැන් අද වෙලා තියෙන රටවල් බෙදලා තියෙනවා තේරවාදී රටවල්, මහායාන රටවල් කියලා. නමුත් අපේ අනුරාධපුර යුගයේම ගත්තම මේ නිකායන් ගණනාව විතරක් නෙමෙයි මේ දාර්ශනික ගුරුකුල, මේ නිකායන් කියනකට වැඩිය හොඳයි දාර්ශනික ගුරුකුල කියන එක. ඒ ගුරුකුල ගණනාවක් ඇති වුණා. ඒකට හේතුවකුත් තිබුණා. ඒකට හේතුව තමයි සුත්ත සුත්තානුලෝම ආචාර්යවාද අත්තනොමති කියලා. ත්‍රිපිටකයේම තිබුණා මේ ධර්මයේ විශ්ලේෂණය කරගන්න ක්‍රමයක්. සුත්ත කියන්නේ පොත. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දැන් ක්‍රිස්තියානිය ගත්තොත් බයිබලේ කුරාන් එක. දැන් එතකොට දැන් ඒ කුරාන් වල සහ ක්‍රිස්තියානි බයිබලේ තියෙන දේ පරමයි, සියල්ල එතන තියෙනවා. ආයි හොයාගන්න දෙයක් නැහැ. කුරාණයේ කියවන එක සහ අවබෝධ කරගන්න එක තමයි අපිට තියෙන්නේ. හැබැයි මෙතන තියෙනවා සුත්තානුලෝම අපිට ඊට වැඩිය වෙනස්. අපි ඒක ඊළඟට සාකච්ඡාවට භාජනය කරමු කොහොමද ඒක වෙනස් වෙලා හැදෙන්නේ කියලා. එහෙමයි. අපි හඳුනන්නේ අපි දැඩි ලෙස අවධානය යොමු කරන්න ඕන කාරණයක් තමයි ඒ කාලේ භික්ෂුන් වහන්සේ ගේ ජීවන ප්‍රතිපදාව. අදත් එක්ක අපි සාපේක්ෂ කරලා කතා කරමු. එතකොට ඔබට පැහැදිලි වෙයි වික්ෂුත්ත්වය කොහොමද මේ සමාජ ක්‍රමයන් එක්ක වෙනස් වෙමින් පරිණාමය වෙමින් පැමිණේ කියලා. අප අසන දකින බලන දේවල් පිළිබඳව විනිවිද භාවයකින් ඒ ගැන අවබෝධයක් ලබා ගත්තොත් අපිට පුළුවන් ඒ පිළිබඳව පුළුල් ලෙස තේරුම් ගන්න. සමාජයේ අපි සමහර දේවල් අහනවනේ, සමහර දේවල් දකිනවා. ඒ පිළිබඳ අත්දැකීමක් නැත්නම් ඒ පිළිබඳ විග්‍රහයක් කරන්න අමාරුයි. ඒ අහසන දේවල් පමණයි. ඒ නිසා තමයි තෙවෙනිය සවදි කරගන්න ඔබේ සදහම් සෙවණට ආරාධනා කරන්න තවත් අපි කතා කරමින් සිටින්නේ මේ සංඝ සාසනය, භික්ෂුන් වහන්සේ, අපේ කුල දේවතාවුන් වහන්සේලා ගැන. අතීතයෙන් අපි පටන් ගත්තේ මේ නිකාය වලට බෙදී යාමට හේතුණු කාරණා ගැන. අතුරුලි රතන හඳුරු එතන ලබ වහන්සේට පුළුවන් පැහැදිලි කරන්න. දැන් එතන ශානක දැන් අර මම කිව්ව මතවාදීමේ වශයෙන් පොඩි ඉඩක් තිබුණා. මොකද මේක එකක් තිබුණා මේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් දුප්පඤ්ඤස. මේක හිතන මිනිසුන්ට කල්පනා කරන හැට තමයි මේ ධර්මය. ඊළඟට විවටෝ විරෝචති, මේක විවෘත කරොත් තමයි බබලන්නේ කියන එක. ඒක හන්ද මේ සංවාදයේ කියන එක ඉබේම ඇති වුණා. අනිත් එක තමයි අර මහා ප්‍රසිද්ධ කාලාම සූත්‍රයේ තිබිච්ච ඉඩ. මා පිටක සම්පදාන, පිටක සම්පදානට යට වෙන්නත් එපා. මා තක්ක හේතු, තර්කයට යට වෙන්නත් එපා. මා ණය හේතු, න්‍යායවලට අහු වෙන්නත් එපා. සමනෝමේ ගරූති, මා ඉතිකිරා මෙසේ වුණාය කියලා. ඔය විදිහට අර දේව ධර්මවල තියෙන අර මේක තමයි ඇත්ත, මේක පරමයි කියන මතය වෙනුවට චින්තන නිදහස කියන එක මේකෙ පෙන්වුවා. එන්නේ ස්වාධීනව මේ සම්බන්ධයෙන් ධර්මයේ පිළිබඳව දකින්න කල්පනා කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන මේ පසුබිම, ඒ කියන්නේ චින්තනමය පසුබිමත් ධර්මයේ තුල ඇති කරනවා. ඒ කියන්නේ මිනිහ නිදහස් කරනවා. නිදහස් කරාම හිතන්න පුළුවන්. වහල් භාවයෙන් කඩනවා. සම්ප්‍රදායෙන් කඩනවා. සම්ප්‍රදායෙන් තමයි අපි වහල්ු කරන්නේ. එතකොට ධනය බලයෙන් කඩනවා.
මේ යම් යම් ආසාවල් තියෙනනේ, ධනයට ආසාවෙන්, බලයට ආසාවෙන්. එතකොට ඒවා ඒවයි කියන්නේ ඡන්දය කියලා අපි කියන්නේ. ඡන්දය කියන්නේ එක එක දේවල් වලට තියෙන අගති. අගති වලින් අපි කඩනවා. කැඩුවම මිනිහා නිදහස්ව, නිවහල්ව ලෝකේ දිහා බලන්න පෙළඹෙනවා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තිබිච්ච වැදගත්ම ලක්ෂණය මිනිහාට නිදහසේ හිතන්න, ඒ කියන්නේ චින්තන නැමැති සයුරට අපි එකතු කළා. ඉතින් ඒක හඳනිකයන් බිහි වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මහා සාමාන්‍යයි. ඒ වගේම ඔබ අහුව වැදගත් ප්‍රශ්නයක් තමයි මේ නිකායන් බිහිවීම නිසාම, මේ ධර්ම සාකච්ඡාව නිසාම මේකේ අලුත් ආලෝකයක් ලැබුණා. ඒ කියන්නේ එකතැනම තේරවාදී පමණයි මේක විතරයි ඇත්ත කියලා ගත්ත තැන්වල අපි එකතැන පල් වුණා. හැබැයි විවේචනයක් ආපු තැන්වල මේ දෙක එකට ගැටිලා අලුත් සිතුවිලි උත්පාදනය කරන්න පටන් ගත්තා. ඉතින් එකම බුදුරජාණන් වහන්සේ ධර්මයේ පිළිබඳ විචිත්‍ර වූ කියවි රාසියක් දාර්ශනික බෙදීම් විශාල ප්‍රමාණයක් ඇති වෙන පටන් ගත්තා. ඒක නම් හරි මේ නාලිකාවේ කතා කරන්න පුළුවන්ද බැරිද කියන තරමට ඒක හරිම බරපතල විදිහට සාකච්ඡා වුණා. අපි නමුත් සරල සීමාවක අපි සාකච්ඡා කරමු. දැන් ඒ නිකායවන් වලදී බෙදිච්ච ප්‍රධාන එක තමයි මහායාන සහ තේරවාද කියන බෙදීම. පස්සේ කාලේ වජ්‍රයාන. අපිට ඒ ගැන කතා කරන්න වෙනවා. අපි දැන් මේ සංඝ සමාජයේ පැහැදිලි කරගැනීමේ කතිකාවත ඉවර කළා ශානක. මම හිතන්නේ අපි මේ සාකච්ඡාවට එළඹුණොත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. එහෙමයි. දැන් එක කාරණයක් මම කොච්චර දුරට සාධාරණදන්නේ අපේ හඳුරු වහන්සේ මේ කාරණේ හන්ද දැන් අපි වර්තමානයේ සියන්නිකාය, ආමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය ආදී වශයෙන් නිකායන් බෙදීම පිළිබඳ අපිට සරල අවබෝධයක් තියෙනවා. නමුත් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් පැහැදිලි කරා මේක පිරිනුවන්පාල අවුරුදු 100ක් යනකොට මේනික් විශාල වශයෙන් බෙදීමක් ඇති වෙන්න හේතු කාරණා වෙච්ච ඒවා අපි තව පැහැදිලි කරගත යුතුයි කියලා මම හිතනවා. මේ සංඝ සාසනය මේ ආකාරයෙන් බිඳී යන්නට හේතු වෙච්ච කාරණා. සාමාන්‍යයෙන් බැලුවම ඒකේ සියුම් විදියට බැලුවම කරුණු ගොඩක් පේනවා. එකක් තමයි පළමුවෙන්ම බෙදීම ඇති වුණාය කියලා අපේ සම්ප්‍රදායේ තියෙන්නේ විනය නීති ශික්ෂාපද පිළිබඳ ප්‍රශ්නේ. හැබැයි මහායාන සම්ප්‍රදායේ තියෙන ඊට වඩා වෙනස් ප්‍රශ්න. මම හිතනවා මේ දෙකම හේතුණා කියලා. මම හිතනවා අපේ සම්ප්‍රදායේ තියෙන එකට වැඩිය මහායාන සම්ප්‍රදායේ මේ සම්බන්ධයෙන් තියෙන විවරණය හොඳයි කියලා. එහෙනම් ඒගොල්ල කිව්වේ මේක දාර්ශනික ප්‍රශ්නයක් ඇති වුණා කියලා. රහතන් වහන්සේට පෞසිද්ධ වෙන්න පුළුවන්. රහත් භාවයෙන් පිරිහෙන්න පුළුවන්ද? රහත් භාවයෙන් විමුක්තිය ලබන්න පුළුවන්ද? තවත් භවයක් නැද්ද? ඒක දාර්ශනිකයිනේ. හැබැයි අර අනිත් ටික, ඒ කියන්නේ කුද්දාන කුද්ද ශික්ෂාපද අතහරිනවද නැද්ද? නැත්නම් අර දස අකප වස්තු දෙවෙනි සංගායනාවේදී මුල් වෙච්ච දස අකප වස්තු නිසා ඇති වුණාද? දැන් තුන්වෙනි සංගායනාව ඇති වෙන්නේ ඊටත් වැඩි විභජ්‍යවාදීද නැද්ද? ඒක දාර්ශනිකයි. ඒ කියන්නේ තුන්වෙනි සංගායනාවේ පදනම තේරවාදී සම්ප්‍රදායේ තියෙන දාර්ශනික පදනමක්. ඒ කියන්නේ රජ්ජුරුව විසින් මේක අහනවා විභජ්‍යවාදීද නැද්ද කියලා. එතකොට ඒකෙන් තේරෙන්නේ රජ්ජුරුවන්ට විසඳන්න පුළුවන් විභජ්‍යවාදීද නැද්ද කියන එක. රජ කෙනෙකුට විසඳන්න බැහැනේ. ඒක මම හිතනවා ඒ අපේ විග්‍රහයන් දෙකම දෙපැත්තෙම, ඒ කියන්නේ තේරවාදී සම්ප්‍රදායෙත් කියපු කරුණු, මහායානෙත් කියපු කරුණු වලට වඩා විචාරශීලී විග්‍රහයක් මේ සම්බන්ධයෙන් අවශ්‍යයි. නිතරම වැරදි වැඩ කළා තියෙන වජ්ජපුත්තක භික්ෂූන්. මේක දේශපාලන කාරණයක්. ඒ කියන්නේ ඒ යුගයේදී මහරජවරුන්ට විරුද්ධව සාමූහික සොදේශික, ඒ කියන්නේ බ්‍රාහ්මණවාදී ආධිපත්‍යයෙන් බැහැරව සොදේශීය පරිපාලන රටාවක් සහිත පාලනයක් කරන්නේ වජ්ජී. ඉතින් වජ්ජීන් තමයි හැමතිස්සෙම වැරදි. ඒතරකට අපට හිතෙනවා වජ්ජීන් කියන කට්ටිය එහෙමම නෙවෙයි කියලා. ඒක දේශපාලන ප්‍රශ්නයක්. හැමතිස්සෙම වජ්ජි පුත්තක භික්ෂූන්, එක පලාතක භික්ෂූන් වැරදි කරන්න බැහැනේ. එහෙම තමයි අපේ තේරවාදී සම්ප්‍රදායේ මුල් යුගයේ මේක විවරණය කරලා තියෙන්නේ. එතකොට අපිට පේනවා ඒක දැන් මොකද අනිත් එක අජාසත්ත්. අජාසත්ත් කියන්නේ දේවදත්තගේ පැත්තෙක් කෙනෙක්. ඒ කියන්නේ සංඝ සමාජයේ පිළිබඳව දේවදත්ත කල්පනා කළේ දැන් දේවදත්ත පෞකාරයේ බුදුහාන්ට ගල් පෙරළූ කෙනෙක් කියලා කිව්වට ඇත්තම දේවදත්ත දිහා අපි බැලිය යුතු ස්වභාවයක් තියෙනවා. දේවදත්ත තමයි ඔය අද කියන කාරණේ කරන්න හදපු පිරිස. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා සමාජීය කටයුතු වලින් ඈත් කළා
හුදකලා කාර්යභාරයකට ගෙනියන්න උත්සාහ කරපු කණ්ඩායම තමයි දේවදත්ත කට්ටිය. කියන්නේ ඒගොල්ල තමයි කිව්වේ කැලේම ඉන්න ඕන. නගරිකව පන්සල් හදන්න යන්න එපා. ඈ අරන් එකද. පින්ඩපාතයෙන් මේ යපෙන්නන හොඳ හොඳ දාන වළඳන්න යන්න බෑ. මස් මාළු කන්නම බෑ. පිළිගන්නුවත් වළඳන්න බෑ. මස් මාළු වලින් වැළකෙන්න. ඒතර ඒ කියන්නේ දේවදත්ත ඉදිරිපත් කරපු පංචවරය පින්ඩපාතෙන් යැපීම, සදාකාලික රුක්ක මුල නිසා රුක්ක මුලල වැසීම, එතකනින් ගියාම පින්ඩපාතෙන් යැපීම, මස් මාළු අනුභවයෙන් තොරවීම, මේ පහක් ඉදිරිපත් කළානේ. මේ පහම ගත්තම පේනව නේද ඔබට අර හොඳ සිල්වතුන්ගේ ප්‍රවණතාවය, අරණ්‍යක ප්‍රවණතාවය. එතකොට දේවදත්ත හාමුදුරුවෝ සහ බුදුහාමුදුරුවෝ අතර ගැටුම තිබුණේ බුදුහාමුදුරුවෝ මාධ්‍යමිකයි, දේවදත්ත අන්තවාදී. මේ තමයි ඇත්ත ගැටුම. එතකොට මේ ගැටුමේදී අජාසත්ත ගත්තේ දේවදත්තගේ පැත්ත. එතකොට ඒකත් අජාසත්ත තමයි බලවත් රජු. හැබැයි පළවෙනි ධර්ම සංගායනාව කරන්නේ කවුද? අජාසත්ත. අජාසත්ත. සත්වලල්ල ආරක්ෂාව දාන. එතකොට මෙතන තියෙනවා දේශපාලන ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේව ගැන අලුතෙන් විචාරශීලීව කල්පනා කළ යුතුයි. එහෙමයි. දැන් අපි අහලා තියෙනවා ඔය බ්‍රහ්ම දණ්ඩනේ ගැන. සංඝ සංස්ථාව ගැන බොහොම බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටා පරිපාලනය. අපි ඒ අතර දඬුවම් ගැන අහලා තියෙන්නේ බ්‍රහ්ම දණ්ඩනේ ගැන විතරයි. ඔබත් අහලා ඇති. තවත් කරුණු පැහැදිලි කරගමු විරාමයකින් පස්සේ. නැවතත් සදහම් සෙවනට එන්න ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය අදට අපට දායාද කරන්නේ මහා සංඝරත්නය. ඒ නිසා උන්වහන්සේලා ගැන අපි අනිවාර්යයෙන්ම කතිකා කළ යුතුයි, සාකච්ඡා කළ යුතුයි. අපි හඳුරන්නේ සංඝයා වහන්සේලා ගැන කතා කරනකොට, මහා සංඝරත්නය ගැන කතා කරනකොට උන්වහන්සේලා ශාසනය තුළ යම් යම් විපර්යාසයන් විපිලිසර ස්වභාවයන් නැති කරපු අවස්ථාන් තියෙනවා. ඒ වෙලාවට අපි ඉතිහාසය අහලා තියෙන බ්‍රහ්ම දණ්ඩනය ගැන විතරයි. තව දඬුවම් ක්‍රම, සසුනේ නිරපහ හැරුණ හරිනවත් එක්කම ඒන් විපාක වශයෙන් ලැබුණු දේවල් පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. දැන් පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව කියන සංගායනා තුනේදීම එක කණ්ඩායමක් පිළිගන්නවා, එක කණ්ඩායමක් පිළිගන්නේ නැහැ කියලා පෙන්නලා තියෙනවා. හැබැයි මේ එකක්වත් ථේරවාද මහායාන කියන බෙදීමට පදනම් මේව හැටියට අපිට සලකන්න බෑ. ඒ කියන්නේ මේ කරුණුම පදනම් වෙලා ථේරවාදයේ මහායානයේ හැදුනේ කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ දැන් අපේ පින්නතුන්ට අවබෝධයක් නැහැ මේ සම්බන්ධයෙන්. ඒ නිසා ශානක අපි ඒ ගැන වෙනම කතා කරමු. දැන් අපි වචන දෙක තුනකින් කියනවා නම් මේ මිනිස්සු හිතනවා මහායාන කියන්නේ කසාද බඳින එක, ලෞකික ජීවිතයක් ගත කරන එක. එහෙම කියලා කියනවා. ඒකේ එහෙම ලක්ෂණ ටිකකුත් තියෙනවා. හැබැයි අපි එකක් කියන්න ඕන. දැන් කොරියාවේ මහායාන සම්ප්‍රදාය ගත්තොතින් කසාද බඳින්නේ 95%ක්ම තේරවාදී භික්ෂුන් වහන්සේලා. 95%. බොහොම ටිකේ කසාද බඳින කණ්ඩායම ඉන්නේ. 5%. ඊළඟට 95% කසාද නොබඳින බ්‍රහ්මචාරී. ඊළඟට විනය නීති පැත්තෙන් අරන් බැලුවොත් සමහර විනය නීති පැත්තෙන් අපටත් වඩා රළුයි. උදේ නැගිටීම, භාවනා කරන දින කාලය, විනය, ඒ වගේ දේවල්. සමහර නීති පැත්තෙන් අපට උනල් ලිහි. නමුත් හතර පරාජිකා පැත්තෙන් ගත්තොත් අපේ හතර පරාජිකා වගේම ඒගොල්ලටත් ඒට හා සමානවම ශික්ෂාපද තියෙනවා. ඉතින් ඒක හන්ද මේ විවාහයද නැද්ද කියන එකෙන් මහායාන තේරවාද බෙදීම පැහැදිලි කරන්න බැහැ. ඊළඟට දැන් නිකාය ભેදයට පදනම් වූ සාධක සීලය, කියන්නේ ශික්ෂාපද පිළිබඳ එකක්. දාර්ශනික කාරණා එකක්. අපි තුන්වෙනි කාරණයක් අපි අලුතෙන් කිව්වා දේශපාලන කාරණා. මේ කරුණු තුනම මේකට හේතු කාරණා උනායි කියන එක මම හිතන්නේ ඉතිහාසයේ දිහා අරන් බැලුවම අපට පේනවා. ඒක හුඟක් පැහැදිලි වෙනවා. චීනය වගේ රටවලට බුද්ධාගම ගියේ කොහොමද, ඉන්දියාවේ බුද්ධාගම තිබුණේ කොහොමද, අද ලෝකයේ බුද්ධාගම තිබුණේ කොහොමද කියලා අලුත් සාකච්ඡාවක් අපි රට රටවල තත්ත්වයන් පිළිබඳව අපි විශ්ලේෂණයක් කරගන්න ඕන. හැබැයි එකක් අපි කියන්න ඕන, මේ සංඝ මේ සියලු මහායාන තේරවාද බෙදීම් වල තියෙන පොදු සාධකේ මොකද්ද? සංඝ කිව්වොත් බොහෝ විට තියෙනවා එතන සාමූහික බ්‍රහ්මචාරී ජීවිතය කියන එක. වැඩි ප්‍රමාණයක 100%ක් නෑ. සාමූහික බ්‍රහ්මචාරී ජීවිතය. එතකොට රංචුවක් හැටියට ජීවත් වීම. දැන් මහායාන සම්ප්‍රදායේ භික්ෂුණීන්ට තියෙන විනය පිටකෙමයි තේරවාදී විනය පිටකය. ඒ දෙකේම සමානයි. ඒතර තේරවාදී භික්ෂුණී ශාසනය කියන එක තායිලන්තේ හෝ බුරුමේ ඉතිහාසයක් නෑ. ලංකාවේ පමණයි තේරවාදී භික්ෂුණී කියන සම්ප්‍රදායක් අපට දකින්න පුළුවන්. ඉතින් ඒ අනුව බැලුවම මේකේ විවිධාකාර කාරණා මේකට බලපාලා තියෙනවා. එක කාරණයක් කියලා අපට කියන්න බෑ. හැබැයි පසුකාලීන, ඒ කියන්නේ
සම්භාව යුගය කියලා අපි කියන මුල් යුගය. කියන්නේ මැදට කලින් යුගයේදී අපට පේන ලක්ෂණයක් තමයි සම්පූර්ණයෙන්ම දාර්ශනික කාරණා මුල් වෙලා තමයි ගුරුකුල සහ නිකායන් සකස් වුනේ. එහෙනම් අපි හඳුනන්නේ දැන් අපිට ලබන සතියේදී සාකච්ඡා කරන්න පුළුවන් මේ භික්ෂු ශාසනය වගේම භික්ඛුනි ශාසනය කොහොමද සමාජයෙන් ඈත් උනේ. මේ කාරණේ ලබන සතියේ අපි හඳුනන පැහැදිලි කරන බොහොම තව මිනිත්තුකින් පමණ යම් දෙයක්. දැන් අපේ සදහම් සෙවනේ සෑම පෝයකම මම ඉන්න පන්සලේ ගෞතමි පාරේ කෙළවරදී සදහම් සේනට හමු වෙන කියලා විශාල දුරකථන ප්‍රමාණයක් ශානක එනවා. ඉතින් මට දුරකථන වලට උත්තර දෙන්න අමාරු වෙන්නේ දාස් ගණනක් කතා කරනවා. හැබැයි අපේ දුරකථන අංකෙන් ඔබ ලියුමක් කියනවා නම් හුඟක් හොඳයි. ඉතින් ගෞතමි පාර හරහා රාජගිරිය සදහම් සේවන මේකේ නමමනේ සදහම් සේන ගෞතමි පාර හරහා රාජගිරිය කියලා ලියුමක් කියවන්න පුළුවන්. දුරකථන අංකය කියනවා නම් 0112 88 21 98 කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් දුරකථන ඇමතුම් දෙන්නේ නැතුව පණිවිඩයක් කියවන්න ඔබේ දුරකථනය අපට සටහන් කරගන්න. ධර්මයේ සදහම් සෙවන කියලා විතරක් සටහන් කරාම ඇති. ඒකට අපි දෙන්නම් 0772 650 958. ඉතින් ඔබට මේ පෝයේදී පටන් නෙමෙයි ඉදිරි පෝයවලදී, ඒ කියන්නේ අපි අගෝස්තු පෝයේදී සදහම් සෙවන අපට හොඳ ඔබට අපට හමු වෙන්න පුළුවන් සජීවීව හමු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සෑමඟහරුවාදකමත් අපි ඔබ සමග එක් වෙන බව මතක් කරමින් ඔබගේ අදහස් සුදහස් සමග අපි ඉදිරියට යන බලාපොරොත්තු වෙන ඔබේ දහම් ගැටලුත් අපි එකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම අතිපූජ්‍ය අතුරේ අතරහමඳුරුත් එක්ක අපි ලබන සතිය සූදානම් යම් කාරණාවක් අපිට ගැටලු විපිලිසර වෙන කාරණාවන් පිළිබඳ යහපත් අවබෝධයක් ලබා ගන්න දෙවෙනි අවදි කරගන්න අපි හඳුරු ලබන අඟහරුව දත්ත වඩම ස්ථානද වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන ප්‍රාර්ථනා කරන ගමන් අපි අදර සදහම් සෙවණින් සමුගන්නවා. ඔබට පුළුවන් තව සුළු මොහොතකින් ඔබේ ජීවිතය වැඩසටහනත් එක්ක එකතු වෙන්න.